ධර්මපාලතුමායදා කිව්වේ සිංහලෙනි නැගිටිව් කියලා. මම අද ජනාධිපතිවරයා විදියට වගේම මේ රටේ ජනතාවගේ සේවකයා විදියට මම මුළු රටටම හඬගාලා කියනවා. ලාංකිකයිනි නැගිටිව් කියලා මම කියනවා. ලාංකිකයිනි නැගිටිව් කියලා. ඔය සමහර අය කියන විදියට සමහර අය අර්ථ විග්‍රහ කරන විදියට මේ රට කිසිදු විදේශීය බලවේගයකට යටත් කරන්න මම ඉඩ දෙන්නේ නැහැ කිසි දවසක. කිසිදු විදේශීය අතපෙවීමකට ඉඩ දෙන්නේ නැහැ. කිසිදු විදේශීය තර්ජනයක් අපිට නැහැ. එවැනි තර්ජනයක් ආවොත් ඒ තර්ජනවලට මම ඔළුව පාක් කරන්නෙත් නැහැ. මාතෘභූමි වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් මම පිනේ හිටිනවා. රට ජනතාව ඒ සියල්ලත් එක්ක අද අපි යන සම්මුතිවාදී ආණ්ඩුව තුළ තිබෙන මූලික ප්‍රශ්න විසඳා ගැනීමට සියලු දෙනාගේම සහයෝගය අරගෙන කෝටි 900,000ක ණයබරින් මිදෙන්න තමුන්නාන්සේලා අපි එකතු වෙන්න ඕනේ. රටේ සියලු දෙනා එකතු වෙන්න ඕනේ. මේ කෝටි 900,000ක ණයබර අත්හරින්නද කියන්නේ? ඒ ප්‍රශ්නේ මිදෙන්න ඕනේ. එක එක පක්ෂයකට බාර දීලා බෑ. එක ජාතියකට බාර දීලා බෑ. එක පන්තියකට බාර දීලා බෑ. එන් කෝටි 900,000ක නැත්නම් බිලියන් 9000ක ණය බරින් අපි නිදහස් වෙන්න ඕනේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සභාව හරහා ඇවිත් තිබෙන යෝජනා අපි බලයට පත් වීම සමගම එහි තිබුණු බරපතල තත්වය ඊටාම සරල වුවත් ඒ යෝජනා ජයග්‍රහණය කරන්න අපි සියලු දෙනා එකවන්න මුහුණ දෙන්න ඕනේ.